විවිධ භාෂාවලින් ජපානය හඳුන්වන්නට ගොඩක් නම් තිබෙනවා. ජපානය කියන නාමය බටහිර රටවල සාපේක්ෂව ජනප්‍රිය වෙලා තියෙන නාමයක්. එය පරිණාමය වෙලා තියෙන්නේ 18 සියවසේ මුල් භාගයේදී පෘතුගීසි මිෂනාරිවරුන් විසින් නම් කරන ලද ඉපාන් කියන නමින්. ජපන් ජාතිකයන් තමන්ගේ රට නිහොන් එහෙම නැත්නම් නිප්පොන් කියලා හඳුන්වනවා. එය නැගියන සූර්යාගේ දේශය ලෙස පරිවර්තනය කරන්න පුළුවන්. ජපන් ජාතිකයන් ලෝකයේ තුල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මහන්සි වී වැඩ කිරීමට ඇති කැමැත්ත නිසායි. ඒ වගේම දරුවන් පුංචි කාලයේදීම විශේෂයෙන්ම දෙමව්පියන්ට අමුත්තන්ට සහ ප්‍රධානීන්ට ගරු කිරීමට උගන්වනවා. ඒ සඳහා ජපන් ජාතිකයෝ අනිත් සංස්කෘතීන්ට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරනවා. මේ රූපයේ පේන ආකාරයට තමන්ගේ ශරීරයේ ඉනෙන් උඩ කොටස ඉදිරියට නැමීමක් සිදු කරනවා. ජපානය ආසියා මහද්වීපයේ නැගෙනහිර පැත්තේ පිහිටි දූපත් රටක්. නැගෙනහිරින් පැසිපික් සාගරයෙන්ද බටහිරින් ජපන් මුහුදින්ද වට වෙලා තියෙනවා. දූපත් 6850ක් පමණ ඊසාන දෙස සිට මිරික දෙසට සිහින් දිගටි ආකාරයෙන් පෙළ ගැස්වෙලා තියෙනවා. භූමියේ විශාලත්වය ආසන්න ලෙස වර්ග කිලෝමීටර් 378,000ක් පමණ වන අතර එය ලෝකයේ 61 වන ස්ථානය ගන්නවා. රටෙන් 66%ක් පමණ වනාන්තරය සහිත කඳුකරයයි. ජපානයේ වනාන්තර පරිසර කලාප 9ක් පමණ පවතිනවා. ඒ වගේම දුඹුරු වලසා, ජපන් මැකෙක් වඳුරා, සකුන් බල්ලා, යෝධ සලමන්දරා, සීකා මුවන් වැනි වනජීවී විශේෂ 90,000කට වඩා ජපානයේ තම නිවහනයි. ජපානයේ පැහැදිලි ඍතු වෙනසක් දකින්නට ලැබෙනවා. වසන්ත සමය, ගිම්හාන සමය, සරත් සමය සහ ශීත සමය ලෙසටයි. නමුත් භූමියේ පිහිටීම උතුරේ සිට දකුණට දිගටම පවතින නිසාත් ජපානයේ කඳුකරය ජපන් මුහුද සහ පැසිපික් සාගරය වෙන් කරන දිගු පවුරක් මෙන් නිසාත් රට තුර කාලගුණය එකිනෙකට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට එකම කාලවකවානුවකදී හොක්කයිඩෝ ප්‍රදේශයේ හිම ක්‍රීඩා කිරීමටත් ඔකිනාවා ප්‍රදේශයේ හිරු රැස්නෑමටත් ඔබට හැකියාව පවතිනවා. ජපානය ප්‍රාන්ත 47කටත් පළාත් 9කටත් බෙදා වෙන් කරලා තියෙනවා. මේ එක් එක් පළාතට එයටම විශේෂ වූ සිරිත් සහ සංස්කෘතියක් තියෙනවා. උදාහරණයක් විදිහට ටෝකියෝ නගරය ඇතුළත් වන කාන්තෝ ප්‍රදේශයේ, ඕසකා නගරය ඇතුළත් වන කන්සයි ප්‍රදේශයේ ආහාර පාන, සිරිත් සම්ප්‍රදායික කලා ශිල්ප ආදිය එකිනෙකට හාත්පසින්ම වෙනස් වෙනවා. අදටත් ජපානය තුළ උසස් තත්ත්වයක් හිමිවන සම්ප්‍රදායික කලාවන් පවතිනවා. ඒ අතර කබුකි, කියෝගෙන්, නෝ, බුන්රකු, සදෝ, ඉකෙබානා, බොන්සයි, ඔරිගාමි ජපන් ජන ජීවිතයේ සජීවී අංගයන් වෙනවා.
ජපානයේ තතු පාට්ටු සමගින් නැවත හමුවෙමු. මතයිමසෝ.